ජනක රාජපක්ෂ කියන නම බොහෝ දෙනෙකුට නුහුරු වුණත් ඔහුගේ රූපයෙන් හඳුනාගන්න පිරිසකුත් ඉන්නවා. ඔහු ලංකාවේ සිටින උසම නිරූපණ ශිල්පියා. ඒ විතරක් නෙමේ, මෙවර 2017 ද බෙස්ට් මොඩල් ඔෆ් වර්ල්ඩ් තරඟයේ රටවල් 170ක තරංකරුවන් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුණේ ජනක රාජපක්ෂ. මේ ඔහු ගැන තොරතුරු පුවත්පතක පළ වෙලා තිබුණේ මෙන්න මේ විදිහටයි. ලැබූ ජයග්‍රහණ ගැන තොරතුරු ටිකක් කියමුද. පසුගිය 11 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර පැවති ද බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ් 2017 තරඟයේ රටවල් 170ක නිරූපණ ශිල්පීන් එක තරඟ වැදිලා ප්‍රථම ස්ථානය මට හිමි වුණා. ද බෙස්ට් මොඩල් ඔෆ් ද ශ්‍රී ලංකා 2017 ප්‍රථම ස්ථානය දිනාගත් නිසායි මට මේ ජාත්‍යන්තර චරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණේ. ජනකගේ පෞද්ගලික තොරතුරු කිව්වොත්, මම මහනුවර ගලේවල ඉපදිලා හැදිලි වැටුණු කෙනෙක්. ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව විදුහලේ. මගේ අප්පච්චි ව්‍යාපාරිකයෙක්, අම්මා ගුරුවරියක්. මගේ පවුලේ ඉන්නේ අයියලා දෙන්නයි මල්ලි විතරයි. පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. දැන්ටත් මම පදිංචි මගේ ගමේම තමයි. අප්පච්චිගේ ව්‍යාපාර කටයුතු වලට එකතු වෙන්නේ ඉන්න අතර තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැත්නම් ජනක කොහොමද නිරූපණ කලාවට යොමු වුනේ? මම පුංචි කාලේ ඉඳලම කලාවට ආසයි. මම පාසලේදී කලා කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කරා. ඒ වගේම උසපැනීම, දිවීම, බාස්කට්බෝල්, රගර් වැනි ක්‍රීඩාත් කළා. හැබැයි පාසලෙන් ඉවත් වීමත් එක්කම මේ හැමදේම නතර වුණා. ඒ නිසා මේ කිසිම දෙයකින් ඉදිරියට යාමේ අදහසක් මා තුළ තිබුණේ නැහැ. අපේ පවුලේ උසම කෙනා තමයි මම. මගේ උස අඩි 6යි අඟල් 4යි. මගේ උස දිහා බලලා මට මොඩලින් කරන්න කියලා බොහෝ අය කිව්වා. ඔය කියන උණ ඇති උනේ 2012 රූපවාහිනී ආයතනයක පැවැත්වූ අවුරුදු කුමාරයා තරඟට ඉදිරිපත් වෙලා අන්තිම 12 දෙනා අතරට ආවා. 2015 වසරේදී තරඟයකින් 3 වෙනි ස්ථානය ලැබුණා. ඊට පස්සේ මට නිරූපණයට ආරාධනා ලැබුණා. මම මේ වනට නිරූපණ අවස්ථා රැසකට සහභාගි වෙලා තියෙනවා. මම නිදහස් නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරනු ලබනවා. ලැබෙන ආරාධනා අනුව තෝරාගත් අවස්ථා සඳහා ඉදිරිපත් වෙනවා. ද බෙස්ට් මොඩල් ඔෆ් වර්ල්ඩ් තරඟයේ වෙනුවෙන් පැවති ද බෙස්ට් මොඩල් ඔෆ් ශ්‍රී ලංකා තරඟයේ යොමු වුණේ කොහොමද? ෆේස්බුක් හරහා තමයි ගැන තොරතුරු ප්‍රචාරය කරලා තිබුණේ. මමත් එහෙම දැකලා ඊට අයදුම් කරේ. ජාත්‍යන්තර කිරුර ලංකාවට රැගෙන අතරවාරයේ අමතක නොවන සිදුවීම් ඔබගේ ජීවිතයට එකතු වෙන්න ඇති. අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. මම මුලදී හිතාගෙන හිටියේ ඒව ගැන මාධ්‍යට නොකිය ඉන්න. ඒත් මම හිතනවා මගෙන් පසුව එන අයට මේ ක්ෂේත්‍රයේ ඉන්න කපටි පුද්ගලයන්ගෙන් සැබෑතතු හංගන එක වැරදි කියලා. ඒ නිසා ඒ හැමදේම කියන්න මම කැමතියි. මොනවද ඒ? ලංකාවේ පැවති තරංගයේ සංවිධානය කළ සංවිධායකයා සහ ඔහුට සම්බන්ධ අනිත් දෙදෙනා හරිම කපටි. ඒ අය ලංකීය තරංගයේ කිරුළ වෙනුවෙන් මට හිමි වූ මුදල් ගසා කෑවා. ජාත්‍යන්තර තරංගයට අවශ්‍ය ඇඳුම් පවා නිර්මාණය කරගත්තේ මගේම වියදමින්. ඒ විතරක් නොවේ, ලංකාවෙන් කිරුළ දිනපු මට ජාත්‍යන්තර තරඟයට යවන්න ඒ අය මගේ මුදල් ඉල්ලා සිටියා. මුදල් නොදුන්නොත් මගේ පාස්පෝර්ට් දෙන්නේ නැහැ කියලා තර්ජනය කරා. මම නීතිය පිහිට ලබාගෙන තමයි ජාත්‍යන්තර තරඟයට යන අවස්ථාව ලබා ගත්තේ. මගේ පියා ව්‍යාපාරිකයෙක් හින්දා මේ අභියෝග ජයගෙන ජාත්‍යන්තර තරඟයට ගිහින් ජය ගන්න මට පුළුවන් වුණා. එසේ නොවුන නම් මමත් ජාත්‍යන්තර තරඟයට ඉදිරිපත් වෙන්න බැරි වෙනවා. ජනක දැන් අල්වේ. රූණිගේ රෝස නගරයේ ගීතේ මියුසික් වීඩියෝ එකට රඟපෑවෙන් පස්සේ ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. මියුසික් වීඩියෝ වලටත් ආරාධනා ලැබුණා. ඒත් මම නොගැලපෙන දර්ශන තියෙන මියුසික් වීඩියෝ වලට යන්නේ නැහැ. චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. පැරිසියේ මොඩලින් ෂෝ එකකටත් ආරාධනා ලැබුණා. ඉදිරියේදී ඒ සියල්ල ගැන වැඩි විස්තර කියන්නම්. දැන් ඔබට රසිකාවියන්ගෙන් ආදර යෝජනා එහෙම ලැබෙනවා ඇති. රසිකාවියන්ගේ ආදර යෝජනා ලැබෙනවා. කලින් මාව දාලගේ ආයගනුත් ආදර යෝජනා ලැබෙනවා. ඒ ජනප්‍රියත්වය හා මුදල් පසුපස එන අයව මම ගණන් ගන්නේ නැහැ. ඔය හැම යෝජනාවක්ම ප්‍රතික්ෂේප කරන්න විශේෂ කෙනෙක් ඉන්න හින්දද? කෙනෙක් හිතේ ඉන්නවා. හැබැයි එයා තාම ඒ ගැන දන්නවද කියලා මම හරියට දන්නේ නැහැ. මොකද දැන් එයා ඉන්නේ ලංකාවේ නෙමේ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.